යන්න ඕනේ නේ. පටිච්ච සමුප්පන්නෝනේ ඇස රූප හටගන්නේ. කවදාකවත් රූපයක් දකින්න බෑනේ ඇසක් නැතුව. ඇසක් හටගන්නෙම රූපයක් දැකීම සඳහායි. අපි හිතාගෙන හිටියේ මේ හැ සදාකාලිකව තියෙනවා, ඒකට රූප වරින් වර වරින් වර ගැටෙනවා. දැන් එහෙම එකක් නෙමෙයිනේ වෙන්නේ නේද? පටිච්ච සමුප්පන්නව ඇසක් පහළ වෙනවා, ඇසට ගැටෙන රූපයක් පහළ වෙනවා මනුෂ්‍ය මනුෂ්‍යකාරයේ. ඒ මොහොතේ තමයි ඇසයි රූපයි දෙකම හටගන්නේ. එතකොට රූපේ මිරිඟුවක් නම් ඇස මිරිඟුවක් නම් අපි එතනින් එහාට ඕක යන්න දෙයක් නෑ නේද? ආයෙ ওই දෙක එකතු වෙලා විඥාන දැනීමක් එනවා කියන්නත් ඕනේ නෑනේ එතන. එතනින්ම අපිට ඕක අතහැරිය හැකියි. ඒ වගේ ඇස රූප හටගන්නකොට කන ශබ්ද හටගන්නේ නෑනේ. කන ශබ්ද හටගන්නකොට නාසයේ ගන්ධය හටගන්නේ නෑනේ. එකවරකට එකයි නේද නේද? එතකොට තියෙන ඇසක් කනක් නාසයක් දිවක් අයක් නෙමෙයි. ඒ මොහොතේ මානසිකාරය තුළ ඒ රූපේ හෝ ඇස හෝ තමයි හටගන්නේ. ඒ මොහොතේ ඒ මොහොතට එන ඇස රූප කන ශබ්ද අතහැරියම ඉවරනේ උතන. ඒක බොරුවක් නම් එතනින් එහාට විඥානයක් අවශ්‍ය නැහැනේ, දැනීමක් අවශ්‍ය නැහැනේ. ඔක අපිට මේ දැනීමක් ආපු එකනේ වැරද්ද. එතකොට ඇස රූප පිළි අරගෙනනේ දැනීමක් එනකොට ඇසත් පිළි අරගෙන රූපත් පිළි අරගෙන මිරිඟු දෙකකටම අහුවෙලා. එතකොට මිරිඟුවක් නෑ, ඇසක් නැත්තම් රූපයක් නැත්තම් දැනීම කොහොමත් එන්නේ. එතකොට දැනීමත් බොරුවක්, මායාවක්, විඥානීය මායාවක් කියන්නේ. ආරම්භයේ ඉඳලම මේක යන්නේ මායාවක් නෙ මිරිඟුවක් නෙ. ගන්න කිසිම දෙයක් මෙතන වටිනාකමක් නෑ නේ. ඔකට වටිනාකමක් නෑ. දෙකම මිරිඟුයි ඇසත් රූපයක් දෙකම මිරිඟුයි. එතකොට ওই දෙක ගැටෙන්න පුළුවන්ද? ওই දෙක ස්පර්ශ වෙන්න පුළුවන්ද? ওই දෙකෙන් දැනීමක් ලබා ගන්න පුළුවන්ද? එකක්වත් වෙලා නෑ. වෙන බවට මුලාවක් මෙතන මෙතන අවිද්‍යාව නිසා නේද? අන්න අපිට තේරෙනවා නම් මෙතන ඔය එකක්වත් හටගන්නේ නෑ කියලා, මේ රැවටිලිමක් විතරයි කියලා. එනේ නේ 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 කතරගෙන. එතකොට නාම රූපයක් හටගන්නේම නෑ. අතහැරලා දාන්න පුළුවන්. ඒ ටික නොතේරී විඤ්ඤාණ නාම රූපයක් හටගත්තොත් ඒ ටික තේරෙන්නේ නැතුව නාම රූපය හටගන්නවා කියන්නේ. නාම රූපය හටගන්නකොට නාම රූපයක් හටගන්න නම් අසක් රූප කන ශබ්දයක් ඒවා එපාය. අන්න එතකොට විග්‍රහ කරන්නේ ඒවකෝ. නාම රූපයක් හටගන්න දැක දකින්න ඕන, අහන්න ඕන, බලන්න ඕන. ඒව නැත්තම් නාම රූපයක් හටගන්නේ දැක දකින්න අහනවා කියන රූපයක් එන්න බෑනේ එතකොට. අන්න එතකොට ආයෙත් බලන්න අර ටික කෝපිය. නේද? එතනින් බලන්න පුළුවන්. ඉතින් කවදාවත් නාම රූපයක් ඇත්තක් වෙන්න බෑනේ. දෘෂ්ටියක් නිසා ඇත කියන දෘෂ්ටියක් නිසා ඇත්තක් නෙමෙයි නේද? නේද? අන්න අපි ඉතින් අපුතුරට හැරිලා ඔය ඇත්ත තමයි පින්න පින්න දෙන්නේ. හොයා ගන්න ඕනේ අපි අපේ දැනුමින්. අපේ දැනුමින් හොයාගෙන මෙන්න මේකයි මෙතන එන්නේ කියලා හරියටම තමම නිශ්චය කරගෙන එහෙම මද වෙන්නේ කියලා බලාගෙන තමන්ගේ දැනීම එතන දානවා, තමන්ගේ නුවණ දානවා. එතකොට දැනීමක් නෙමෙයි ඒක නුවණ. නුවණ යොදවලා තමයි මේක දකින්න උත්සාහ කරන්නේ. දැනීමෙන් යනවා නෙමෙයි එතකොට. අනුන්ගේ දැනීම තමන් අරගෙන තමන්ගේ දැනීම නෙමෙයි එතකොට. නුවණින් විමර්ශනය කළා තමන් හොයා ගන්නවා මෙහෙමනේ නම් මේක වෙන්න ඕන. අන්න ඒක නෝණින් විමර්ශනය කරලා නෝණ පාද ගත්තා. ඒ නෝණ උපයෝගී කරගන්නවා දිගටම මෙතනට. මේකෙන් ගැලවෙන්න මන ධම්මාව ඒ පිළිගුණ වෙනවා. ඒ ටිකත් ඔච්චර
කොහොමට හැම එකක්ම තණ්හාව අවිද්‍යාව දෙකනේ මෙතන. අවිද්‍යාව නිසානේ මෙච්චර කාලයක් ඔය තියෙන දේවල් ඇත්ත දේවල් විදිහට දැකලා රැවටිලා තියෙන්නේ. ඒකනේ මේ ඔක්කොම ඇත්ත වෙලා සසර ගමනක් ඇවිත් තියෙන්නේ අපි. නැති ගමනක් හදාගෙන ඇවිත් තියෙන්නේ. තියෙන ගමනක් ආවේ නැහැ. ඉන්න සත්‍යයක් ආවේ නැහැ. නැති සත්‍යයක් නැති ලෝකයක් නැති ගමනක් මේ හදාගෙන යන්නේ මොහොතක් වාසා චක්‍රයකට අහුවෙන. ඒකත් අපිට ඕන විදිහට සිද්ධ වෙන්නේ නැහැ. අවිද්‍යා තණ්හා දෙකට ඕන විදිහට ලෝක දේශ මොහ වලට ඕන විදිහටනේ. ඒ ගමන පහල කරන්නේ දැක්කනේ. ඉතින් දැන් ඔය එක ඉස බීජයකට ඇහැට පේන්නේ නැති මුළු ලෝකයක් නිය අඩ කරන්න පුළුවන් වුණානේ නේද? දැන් ඉතින් මොකද්ද අපේ තියෙන අපේ බලය මොකද්ද? ඉතින් අපේ ලොකුකම මොකද්ද? ලෝකෙම ලොකු ධනවතත් ලොක්කත් ඉතින් දන ගහලා ඉන්නේ ඔය ඇහැට පේන්නේ නැති ඉස බීජයකට. ඒ තරම්ම මෙතන මේ බොරුවකටනේ යවු වෙලා තියෙනවා. ඇත්තටම සත්‍යයක් ඉන්නවා නම් ඇත්තටම ලෝකයක් තියෙනවා නම් ඔක පාලනය කරන්න පුළුවන්. ඔක්කොම එකතු වෙලා ඔක පාලනය කරන්න බැරි. කරන්න බෑ, කරන්න කෙනෙක් නෑ මෙතන. ඒ සත්‍යයෝ නෑනේ මේ අපි සත්‍ය කියන මුලාවක් නෙති. ඒ මුලාව තුල ඉතින් යවු වෙලා ඒ මුලාව. නේද? හන්දට යනවා. ගහ ලෝකෙට යනවා. මේ ඇහැට පේන්නේ නැති විස බීජේ මද්දදී කරගන්න බෑ නේද? බලන්න ඉතින් මෙහෙම සංසාරෙදී අපි මේ යන්නේ, අපි මේ අල්ලගෙන ඉන්නේ. කොච්චරනම් අපි බලන්න මේ අසරණද කියලා. මොකටද තවත් මෙතන රැඳෙන්නේ? මේ භාවනා වැඩසටහන් වලින් අපි හොඳටම යමු ඉදිරියට. ගැලවෙන්නම බලන්න. මොනවා හරි අපැහැදිලි තරක් කෙනෙකුට කතා කරන්න කාටත් ඒක ප්‍රයෝජනයි. ඇවිදින එක වුණත් මම ඇවිදිනවා කියලා හිතුව නැත්තම් එතන නෑ නේද? මම ඇවිදිනවා කියලා අපි හිත පහල කරගත්තොත් තමයි එතකොට අල්ල ගන්න ඇවිදීමක් කියලා තියෙනවද?
ඇවිදීම කියන්නේ මොනවද? කවුරු උසවනවා? එක එක හේතු වල තමයි පහල වෙනවා. එතන මේක නිදුද වෙනවා. මේකට තියෙන කොට ඒක එතන නිදුද වෙනවා හේතු වල තමයි. කවුරු නෙමෙයි නිදුද වෙන්නේ හේතු වල තමයි. ඒ බව දැනෙන විට හේතු වල තමයි. ඊළඟට උසවනකොට ආයේ හේතු වල තමයි. මේක එතන නිදුද වෙලා. ආයේ තියෙනකොට හේතු වල තමයි. ඒකට හේතු වල තමයි මේ නිරෝධයක් නේද මෙතන. දිගින් දිගටම සිද්ධ වෙන්නේ. ඇවිදීම කියන්නේ අර සමස්තයක් එකට අල්ලගෙන බාහිරින් බැලුවොත් අපි ඇතුලෙන් බැලුවොත් ඇවිදීමක් කියන එක අයිතිකාරයෙක් නැති ක්‍රියාවලියක් නේද? ඒ ක්‍රියාවවත් අල්ලන්න ඕනේ. අයිතිකාරයෙක් නැති ක්‍රියාවලිය. අත කපලේ උස්සනවා කියලා දැක් ඉස්සෙන බව දැනෙනකොට ඒක හේතු බව ධර්මයක්. ඒකද නිරෝධයක් එතකොට. වාත් වෙනවා කියලා දැනෙනකොට නිරෝධයක් එතකොට. ඒක මේක නිරෝධ ක්‍රියාවලියක් නේද මිනිස් සිද්ධ වෙන්නේ. ඒකවල කොහොම මිනිස් ගමන ඇවිදීමක් කො මිනිස් ඇවිදීමක් මනුෂ්‍යයෙදීමක් නැත්නම් බාහිරයෙදීම නෑ නේද? අපි ඇවිදිනවා කිව්වොත් ඇවිදින ක්‍රියාවකුත් තියෙනවා ඇවිදින කියන්නේ එනකොත් ඒ ඇවිදින කියන්නේ කායගත ක්‍රියාවලිය සම්ප්‍රදායික ක්‍රමයේ තියෙන කායගත ක්‍රියාවලිය කියන්නේ භාවනාව. ඔව් ඒ කියන්නේ සෝයන් ඕනේ ඒක භාවනාවක්. ඒක භාවනා කියන්නේ ඒක සකස් වීම. නාම රූපය දෙකම ආවොත් තමයි
එතකොට ඒක අපි බාරගත්තා වෙනවා. එතකොට බාරගත්තා වෙනවා කියනවා වෙනවා. නාර ඔක්කොම වෙලා ඉවරයි. වැන්නේ උතන දැන් බොහෝ විට ඔක විදීම් වලට නම් යන්න බෑ උනා. ඔව් ඒක එහෙම තමයි වෙන්නේ. විදින්ද කලින්ම 100 පවත් ගන්න. මෙන්න මම රැවටුණා කියලා ටක් ගාලා ඉන්නවා. මම නෙමෙයි. මම නෙමෙයි. මම දෙවේ. මේක මේ රැවටීම කියන්නේ මම නෙමෙයි. මම රැවටෙන්නත් එපා. මානසිකාරයයි කියලා අපි කියන්නේ හැම වෙලේම. මානසිකාරයයි රැවටෙනවා. මනෝ ධාතුව අවදි වෙන තැනකට සීය යන්නේ. එතෙන්ටම සීය දියුණු
දුන්නොත් කවද හරි අන්න එදාට තමයි සිහියෙන් ඉඳ පැවැත්වුවොත් ඔයාට රූප පහළ වෙන්නේ නැහැ, පහළ වෙන්නේ නැහැ. අන්න එදාටයි බල. එදාටයි නාම රූපය සකස් නොවෙන තැන. අන්න ඒකටයි සිහිය දියුණු කරන්න කියලා කියන්නේ. ඔය ආවට පෙන්වුවට සිහිය දියුණු වෙන්නේ පටිසෝතගාමී මාර්ගය. මෙතෙන්ටම මේ චන්දරාගය නැගිටින තැනට මන අවදි වෙන තැනට එන කම්ම ආපෝය. රාතු යන පටන් ගන්න තරහද මෙලි බල පහල යන්නේ නාම රූප දැකලමයි. ඔතන රූපය රූපේ රූපේ සංඥාවෙන් ගුවන් ගන්න වෙනවා. නාම රූප වෙලා ඒ පැහැදිලි කර 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 එතකොට එකම එක මොහොතකටවත් කැඩෙන්න බැහැ. අන්න එතකොට තමයි ඕගොල්ලන්ට අකාලික වේගයේ එන්නේ. එක මොහොතකටවත් මේක අතහැරෙන්න බැහැ සිහිය. පැය 24ම හැම ක්ෂණයකම සිහිය එන්න ඕනේ. අන්න එතකොට මේක කැඩෙන්නේ නැතුව දිගටම සිහිය දියුණු කරගන්න පුළුවන්. අන්න එතකොටයි අකාලික වේගයේ ඕගොල්ලන්ට අහු වෙන්නේ. අකාලික වේගයේ අහු වෙනකොට ඕගොල්ලෝ ටික 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 මෙතෙන් යනවා. මෙන්න මේක තමයි යෝනිසෝ. ඉපදෙන මනස හට ගන්න තැන, මනස හට ගන්න මනස වෙන තැන, මේ චක්‍රේ භවය හට ගන්න තැන, භවය හට ගන්න තැන තමයි යෝනිසෝ. භවය හටගන්නේ මෙන්න මේ මානසිකාරේ ක්‍රියාත්මක වීම ආරම්භ වෙන මොහොතේ. එතෙන්දම වියෝසි යනිපොත් අවිද්‍යාව පිටනේ. අන්න එතන තමයි අවිද්‍යාව සයන 100ක් නැතුව යන්නේ. අවිද්‍යාව නැති තැන වඩුව නැහැ. එහෙනම් මේ නාම රූප නැහැ. එතෙන් යන කම්ම මේක දිනු කරන්න ඕන ඉඳලා ඉඳලා අඹ වැඩිලා බෑ. මේ මේක නම් දැන් ওই නාම රූපේ විදර්ශනා කරලා ඔය පරිසෝධකාමි කරලා තියාම ඒ විදර්ශනාව අස්සේ හරකටක් එහෙ අනුභවයක් එන්නේ. ඒකත් පුළුවන්. ඒක ඔය හය මාරු වෙවි එනවා. හය මාරු වෙවි එන්නේ දැන් අපි මගට තව නිදි එනවා. ඔව්. Yeah.
ඉතින් පොරගෑම ගොඩි වදින අපදානේ ඔබලා හරියට මනසට යොමු වෙලා විමර්ශනය හරියට ගැම්ඹෙන් යනවා නම් ඔබලන්ට මේ බාහිර ලෝකේ කිසිම ශබ්දයක් ඇහෙන්න බෑ. කිසිම එකක් ඇහෙන්න බෑ. ඇහෙන්නේ නෑ. විතරයි කියලා එහෙම හිත හිතා තමයි වැඩ කරේ. දවසම වැඩ කරන්නත් පුළුවන්.
කරන වැඩවලදී ඒ වැඩේට එසිගිය පවත්තගන්න පුළුවන් බේරවැඩීම පුරුවන් මායාවක් කියලා එහෙමත් පුළුවන්. ඉතින් හිතාන ඉන්නවා හරි දැන් ඉතින් සිහිය පවත්තගෙන තමයි ඒ උපාදාන කරගන්න සතුටක් නෙවෙයි හැබැයි ඒක ඒ මොකද ඒක උපාදාන වෙයි ඒ
කර්ම නෑ. කර්ම වෙන්න සත්‍යය වෙන්න ඕන, භව චක්‍රය පහළ වෙන්න ඕන. කර්මයක් නෑ. නමුත් ධානි වැරදුන වෙලාවල් තිබුණා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් අපි කියන්නේ වැරදි දෙයක්. කර්මය කියලා තමයි ගන්න. මේ ශරීරයේ ලෙඩ වෙන එක කර්මයක් නෙමෙයි. ඒක මේ ශරීරයේ ස්වභාවය. බුද්ධ ශරීරයේ එච්චරයි. එතන ඉන්න සියල්ලම වෙන්නේ ස්වාමීන් වහන්සේලා දැන් මේ තුන් වහන්සේලා දැන් මාර්ගම් පූර්ණ කිරීම කරන්නේ ඊට වැඩි අනිවාර්යම මේ 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 කොටස මේ මේ දැන් අපි ඉන්න කොටස සෑහෙන දෙනේ හරියට මාර්ගම් පූර්ණ කිරීම එක්කම දැන් ජීවන් දරවල් අතෑරලා දවස් දෙකක් තුනක්කට ඒ ඇරන ඒක තමයි මාර්ගම් පූර්ණය හරියටම අපි මාර්ගම් පූර්ණ කිරීමක් මේ කරන්නේ. ඉතින් මේ පූර්ණ කිරීම තුළින් ඕගොල්ලන් දක්ෂ වෙන්න ඕනේ. ඔව් මේ ඇවිත් ඉන්න මාර්ගම් පුරන්න තමයි දවස්. අපි උඹව අතහැරලා නෑ යාළු. දැන් මිනිස් මල් හැදුවා කියන්නේ. බලද්දී අත බෑනේ ඒක මේ දවස් තුනේ. සේරම අතහැරලා ආවේ. ඊගාට වෙන්නත් එපා මතක දාලා නෑ. මොල් වෙන්නා කියලා. ඊළඟට ඊළඟට ඒක දැන් ගියා
දේශනා කරේ නෑ සාකච්ඡා කරන්නේ නෑ
හටගෙනම නෑ. හටගෙන ගත්ත බවට මුලාව. එතකොට මුලාව විතරයි අපිට අත්හරින්න දෙන්නේ. අත්හරින්න ඇසක් නෑ. ඇතිවුණු තැනම නෙමෙයි, ඇතිවුණු බවට රැවටීමයි මේ අතාරි. ඇතිවුණු බවට රැවටීම තමයි මේ අපි අතහැරගෙන යන්නේ. හට ගැනීම තමයි දුක. දුක් හට ගැනීම කියලා අපි දකින්නේ. යාර යාරමත් එකට අහුවෙලා. ඒක අකාලික අකාලික වේගයේ තුල වෙන මේ සියුම් ස්වභාවය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වේදාන්තේ. ඔබ අනිත්‍ය මේකයි දුක්ඛ මේකයි අනාත්ම මේකයි නෙමෙයි. මේ සියුම් ස්වභාවය තමයි උන්වහන්සේ ඒ වෙනරදී. ඒක වෙනස් වෙලා නේද? ඉතින් කඩක් කල් වෙලා සිටිනවා.